පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගර්භණීය මාතාවක් මිය යාම සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ගර්භණීය මාතාව සංකූලතාවයක් ඇති වෙලා මිය යන්නට ලක් වෙන්නේ අප්‍රේල් මාසේ 2. අප්‍රේල් මාසේ 2 මේ මිය යාමත් සමගම පේරාදෙණිය ශික්ෂණ රෝහල වාර්තා කරනවා නිර්වින්දන ඖෂධයක සංකූලතාව තියෙනවා කියලා. ඒ වාර්තාවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්වින්දන ඖෂධය අත්හිටවනවා තාවකාලිකව. ඒ අත්හිටවීමත් එක්ක තවත් සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි අපිට වාර්තා වෙනවා මියන්මාරයේ ඊට සමාන ඖෂධයක් අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳන් දිවයින පුරා බෙදා හැරෙනවා කියලා. එතකොට මේ කාරණා එකකට එකක් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන தத்துவයේ මම හිතන්නේ ඉතාම සූක්ෂම විමර්ශනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඖෂධයක් රෝගියෙකුට සංකූලතාවයක් ඇතිවීම ඖෂධයේ වර්ධින් වෙන්නටත් පුළුවන්, ප්‍රතිකාර ක්‍රමයේ වර්ධින් වෙන්නටත් පුළුවන්, උපකරණ වල වර්ධින් වෙන්නටත් පුළුවන්. ඒ නිසා එකහෙලාම කිසිවෙකුට කියන්නට බෑ ඒක ඖෂධයේ වර්ධින් කියලා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරන්නේ විශේෂයෙන්ම මේ ඖෂධය ලබා දෙන්නට ඉස්සෙල්ලා ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය මොන වගේ වාර්තාවක්ද දීලා තියෙන්නේ? එහෙම වාර්තාවක් දීලා නැත්නම් මොන වගේ තත්ත්වයක් හින්දාද එහෙම දීලා නැත්තේ කියන කාරණාව අනිවාර්යයෙන්ම විමර්ශනය කරන්නට ඕනේ. ඊළඟ එක තමයි ඖෂධයක් සංකූලතාවය ඇති වුණාට පස්සේ සිදු කළ යුතු කාරණාවත් ඒ රෝගියා මිය යාම ඖෂධයේ මතම පටවන්නේ නැතුව ඉතාම තාක්ෂණිකව ලංකාවට බැරි නම් ඉන්දියාව වගේ රටවල්වල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ලංකාවේ SPC ආයතනය අනුමත කරපු NMR එක පිළිගත්ත ඖෂධ තත්ත්වපාලන රසායනාගාර 16ක් 17ක් තියෙනවා. වහාම ඒ රසායනාගාරයට මේ ඖෂධය යවලා ඒ ඖෂධයේ තත්ත්වය පිළිබඳව තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ ඖෂධය සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී තත්ත්වය පේරාදෙණිය රෝහලට විතරක් මතුනේ ඇයි කියන කාරණාව අපිට ප්‍රශ්න කරන්නට වෙනවා. මොකද මේ ඖෂධය රෝහල් 24කට වඩා බෙදා හැරලා තියෙනවා. කාණ්ඩ 3කින් මේ ඖෂධය බෙදා හැරලා තියෙනවා. ඒතර කාණ්ඩ 3කින් රෝහල් 24කට බෙදා හැරලා තියෙන මේ ඖෂධය ඒ කාණ්ඩේම රාගම ශික්ෂණ රෝහල වගේ රෝහල් වලටත් බෙදා හැරලා තියෙද්දි ඒ කිසිදු රෝහලක සංකූලතාවයක් වාර්තා වෙන්නේ නැහැ. එතකොට එකම ඖෂධයක ඖෂධීය ප්‍රශ්නයක් නිසා සංකූලතාව වාර්තා වෙනවා නම් අනිත් රෝහල් වල සංකූලතාව වාර්තා වෙන්නේ නැත්තේයි. ඒ වගේම මේ ඖෂධය පූර්ව වශයෙන් ලංකාවේ ලියාපදිංචි කළා, පසුව ලියාපදිංචිය අහෝසි වෙච්ච ඖෂධයක්. නමුත් මියන්මාරයේ ඖෂධය අපි නැවත කඩිනමින් බෙදා හැරපු මියන්මාරයේ ඖෂධය ලංකාවේ කිසි දවසක පාවිච්චි කරලා නැහැ, ලියාපදිංචි කරලා නැහැ. ඒ වගේම මියන්මාරයේ කියන්නේ ඖෂධ නිෂ්පාදනය කරන රටක් නෙමෙයි, ඒ ඖෂධය නිෂ්පාදිත රට බංග්ලාදේශය. ඒතොර මේ ඖෂධය මගින් සංකූලතා ඇතිවීම නොවනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන්නේ කොහොමද? ඒ නිසා මේවා අතර යම් සම්බන්ධතා පවතිනට පුළුවන්. මොකද සංකූලතා වාර්තා වෙනවා, වාර්තා වෙන්නේ එක රෝහලකින් විතරයි. ඒ වාර්තා වෙච්ච ගමන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධය නවත්තනවා, නවත්තපු දවසට පහුවදා තවත් ඖෂධයක් ගෙන්නනවා, ඒ ගෙන්නපු ඖෂධය බෙදා හරිනවා. ඒ ඖෂධය පිළිබඳව කිසිදු තත්ත්වපාලන සහතිකයක් නැහැ, ලංකාවේ භාවිත කරලා නැහැ. එතකොට එකවරම අර ඖෂධයේ සංකූලතා ඇතිවීම සිදු වෙනකොටම අපිට ඖෂධයක් ලැබුණේ කොහොමද? සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මියන්මාරයේ ඖෂධය පරිත්‍යාගයක් කියලා. මියන්මාරයේ වගේ රටක් අපේ වගේ රටකට පරිත්‍යාග කරන්න තරම් ඉහළ තත්ත්වයක ඉන්නවද? උන් ඖෂධ නිෂ්පාදනය කරන්න ඇති රටක් විදියට අපිට ඖෂධ පරිත්‍යාග කරේ කවදද, කොයි විදියටද කියන කාරණාවන් පිළිබඳව වහාම සොයා බලන්නට කියන එක අපි සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා.